1927 ජූනි 22 රත්නපුර පැල්මඩුල්ල ලෙල්ලෝ පිටි උපතලද දේශබන්දු ගම්මන පටබැඳිගේ ඩොන් ජෝන් ජෝ අබේ වික්‍රම නම් වූ විශිෂ්ට කලාකරුවානම් අද සිටියානම් ඔහුට වයස අවුරුදු 93ක්. දිප්පිටිගල මිශ්‍ර පාසල් රත්නපුර සීවලී සහ රත්නපුර ශාන්ත ඇලෝසියස් යන විදුහල්වලින් අධ්‍යාපනය ලද ඔහුගේ ජීවන අභිලාෂය වූයේ සංගීතඥයෙක් බවට පත්වීමයි. ආරම්භක රැකියාව ලෙස 1940 දශකයේ අගභාගයේදී ඔහු කොළඹ ප්‍රදේශයේ පදිංචි වී සිරිසේන විමල වීරගේ නව ජීවන නම් චිත්‍රාගාරයේ සේවය කර තිබේ. නළුවෙකු වශයෙන් ඔහු රංගපෑම ආරම්භ කර තිබෙන්නේ වසර 1955දී. ඔහු විකට නළුවෙකු ලෙසද කීර්තියක් අත්පත් කරගත් ශ්‍රේෂ්ඨ ගණයේ සිංහල සිනමා නළුවෙකි. ඔහු සරසවි සම්මාන 18ක් සහ ජනාධිපති සම්මානද දිනා තිබේ. වසර 1999 සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී ඔහු රිදී තිරේ හොඳම ආසියානු නළුවාට හිමි සම්මානය දිනාගත්තේ පුරහඳ කළුවර චිත්‍රපටයේ ශෝකයටපත් පියෙකුගේ චරිතය නිරූපණය කිරීමෙනි. බොහෝ අයගේ හදවත් තුළ ඔහු පැවතෙන්නේ ලාංකීය සිනමාවේ හොඳම චරිත නළුවා ලෙසයි. ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ ඔටුන්න හිමි රජෙකු ලෙසද ජෝ අබේ වික්‍රමයානන් හැඳින්වෙනවා. සිංහල රිදී තිරේ ඔටුන්න හිමි වීරයන් තිදෙනාගෙන් මියගිය දෙවැන්නා ඔහු වුණා. මියගිය පළමු රජු වූයේ ගාමිණී ෆොන්සේකා මහතායි. මියගිය තිදෙනාගෙන් අන්තිමයා වන්නේ ටෝනි රණසිංහ මහතායි. ජෝ අබේ වික්‍රම මහතා චිත්‍රපට 150කට අධික සංඛ්‍යාවක් රඟපා ඇති අතර වසර 1955දී දේවසුන්දරී චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිස තිබේ. ජෝ අබේ වික්‍රම නළුවාගේ පළමු කැපී පෙනෙන භූමිකාව වී ඇත්තේ සරදම චිත්‍රපටයේ කුහුඹුවන් එකතු කළ පොලිස් නිලධාරියෙකු ලෙස රඟපෑමයි. ඔහු මෙම චරිතයේ රඟපෑමට සහාය ලබාගෙන ඇත්තේ තම මිතුරෙකු වූ ෆ්ලොරිඩා ජයලත් වන අතර එම චරිතයේ ඔහුගේ ජීවිතයේ හැරෝම් ලක්ෂයක් බවට පත් කළා. ජෝ අබේ වික්‍රම මහතා වඩාත්ම කතාබහට ලක් වූයේ සහ නාට්‍යමය චරිත නිරූපණයට පටන් ගත්තේ ශේෂා පලිහක්කාරගේ සාරවිට නම් සම්මානලාභී චිත්‍රපටයෙනි. ඩී.බී. නිහාල් සිංහගේ වැලිකතර චිත්‍රපටයේ රඟපෑමත් සමග ඔහු තම වෘත්තිය තවදුරටත් ඉදිරියට ගෙන ගියා. ඒ වගේම අල්ලපු ගෙදර, ලක්ෂට කොඩිය, කොළඹ සන්නිය, රසරහසක් සහ චෙරියෝ ඩොක්ටර් ඇතුළු තවත් චිත්‍රපට රැසක විශිෂ්ට රංගනයක් ඔහු ඉදිරිපත් කළා. ජෝ අබේ වික්‍රම යනු කිසිවෙකුට අනුකරණය කළ හැකි නළුවෙක් නොවේ. මේ අතිවිශිෂ්ට ආදරණීය කලාකරුවා අද අපාතර නැත. 2011 සැප්තැම්බර් 21 වෙනිදා ඔහු තම ජීවන ගමනට සමුදුන්නා. ඔහු අපෙන් සමුගෙන වසර ගණනාවක් ගත වූද ජෝ අබේ වික්‍රම නම් වූ අව්‍යාජ අතිවිශිෂ්ට රංගදරයාගේ නාමය අප අතර සදා අමරණීයයි. තවත් මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න අමතක කරන්න එපා. පහතින් තියෙන bell icon එක click කරොත් එහෙම අලුත්ම video සාප ගමන් නරඹන්න පුළුවන්. ඉතින් ඔබ සැමට වාසනාව සපිරුණු සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.